සුපින්වත්න අද දර්ම කොට්ටන්සේ තමයි බවංච පජානාතී කියන දහම් පරියාය. තු බවය කියල කියන්නේ මොකද්ද කියන කාරණයත් බවයට හේතුව මොකද්ද කියන කාරණය බව නිරෝධය බවය නිරුද්ධ වෙන්නේ බවය නැතිවෙන්නේ කොතනින්ද කියන කාරණයත්. බවය නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් කියන මින්න මේ කාරණා හත්තර පිළිබඳ අවබෝධය තුළ කොහොමද බුද්ධශ්‍රාවකෙක් සම්මාධිට්ටිය තුළ පිහිටන්නේ කියන කාරණය තමයි අද දේශනාවෙන් අපි කතාබහ කරන්න බලාපොරොත්තු වන්නේ මේ ඉතාම වැදගත් අහම් කොට්ටාසයක් වේවි කියලා අපි විශාස කරනවා. ඊට ප්‍රථමීින් ඔබට කියන්න අවශ්‍යයි දැන් මිගෙවෙන කාල ඉතාමාන පේක්ෂිත කාලයක් අප හිතේ හැියට බලාපොරොත්තුෂ්ට කරගන්න බැරි කාලයක් හිතේ හැටියට පින්දහම් වඋනත් කරගන්න බැරි කාලයක් අපිට බලවත් කැමැත්තක් තියෙන්න්න පුළුවන් පින ගැන නමුත් අප අපට සෝකයේ කැමැත්තට අපිට ගෝනෝන විදියට පිනාත් දහමක්වත් කරගන්න බෑ. අප හි හිතුුණ විදියටට පින්දහම් කරගන්නත් බැරි විදි අරබුදයක් තමයි මත්තු වෙලා තියෙන. ඉදි වෙසක් කාලය නොම වෙසක් සමයත් අපිට හිතේ හැතිට සමරන්න බැරිවේවි කියල තමයි ලෝකේ ලංකාව තුළ කතාබහක් ඇතිවෙන්නේ නමුත් සම්මාධිට්ටිය හදාගන්න ශ්‍රාවකේ කේවා ගැන කලබල වෙන්න වශ්‍ය නෑ. වෙන දවගේ වෙසක් වූඩු නැතිවෙයි දන්සල් නැතිවෙයි වීදිවල බොහොම ගෝෂාකාරී විදියට බැඳපු ශබ්දධ විකාසන අන්ත්‍ර නැතිවෙයි. එවගේම ගමන් බිමන් තුළදී වෙනද වගේ ලොකුල් ලොකුවට ඉදිවෙච්ච විදු ලිබුබුළුවලින් අලංකාරවත් කරපු තොරන් නැතිවෙයි. පාරේ අනි පැත්තිෙන් කාලමී පැත්තට එන මිනිසුන්ට කෑම දෙන්න දන්සල් නැතිවෙීම ඔක්කොමක් නැතිවෙේ වෙන දවගේ වීදිවල නගරවල අතුරු සිදුරක් නැතුව ලෙලදුන්න කොඩි නැතිවෙයි. මොනවා නැති උනත්කමක් නෑ. මේ සියල්ලටම වඩා බටිනවා සම්මාධිට්ටි හදාගන්න එක. මේ ඔක්කෝම එක පැත්තකින් තරාධීකට දාලා අනිපත්තිෙන් සම්මාධදිට්්‍යිය තිබොත් අර කොටෝම වඩා සම්මාධිට්්‍යිය බරයි. සම්මාධිට්්‍යිය හදාගන්න ආර්ථික ශක්තියක් මනුස්සේෙකුට අවශ්‍යත් නෑ. මකදර අපි කියපු මුලින් කියපු කාරණ සම්පූර්ණ කරගන්න විධ පරිායන් වල ආර්ථිකහයියක් මිනිෙකුට තිෙන් ඕන ඇැ මේ සම්මාධිට්්‍යිය හදා ගන්න ආර්ථි ශක්තියක් අවශ්‍යත් නෑ. ැ මේ කියන්නේ මේ බෙසක් කාලය බුදුරජාණන් වහන්සේගේ තෙමා ගුල වෙනුවෙන් බුදුරජාණන් වහන්සගේ පහළවීම වෙනුවෙන් උන්වහන්සේගේ අනුවේදනය පිරිනිිවීම වෙනුවෙන් එක අපිටයි අනුවේදනය වෙන්නේ. ීම වෙනුවෙන් අප හැමදිනාටම විශාල වසයෙන් යහප තක් සඇලසා ගණ්ඩ පුළුවන්. ඇතට මේ කොරෝනා කොවි වසංගතය පවා අපේ ගුණධර්මවලටයි අතවනන්නේ අපේ තිබුණු පරි පිරිහිච්චකාරණා ඔක්කෝ මනතර කරගන්නු දවනාට අපේ අධදිහාාත්මික ගුණධර්ම දියුණු කර ගැනීමට කොරෝනාා වසංගතින් අල්ප මාත්‍රයකවත් සම්බාධකයක් ඇතිඋන්නේ. වේදිකාහදාගන විට එක බුදුරජාණන් වහන්සේට පවා උපමා කරපු බුදුරජාණන් වහන්සේ නිවන ගැන පනිවිඩේදී පවා හේතු සහිතව උපමාවක් අරගෙන දක්වපු බුදුරජාණන් වහන්සේගේ පුුදසුන වෙනුවෙන් දායාද වුණ නිවන ගැන පවා සංකේතවත් වනවිදිට බුදුරජාණාන්සේ දේශනා කරපු මල මදුවිත තොළගාගත් අපේ වචනෝලිින්ක ත් ේබදුකංවලට බරවෙච්ච මිනිහෙක්. හිතුමනාවට ප්‍රසිද්ධ වන්දේසියේ මිලකරද්දී මල් වට්ටි වෙන්දේසිය කියලා. එවැනි වෙන්දේසිකරුවන්ට සම්බාධකයක් ඇති වඋුණට ධර්මය පුහුණු කරන ශ්‍රාවකයෙකුට සම්බාධකයක් නෑ. වෙන දට වඩාහදට ගුණ ධර්ම පුරන්න පුළුවන් මොකද සමහරවෙලාවට මේ බොහෝ දෙනෙකුට පන්සල්වලට ගියාට පස්සේ එතිකෙනෙ කියන පුළ පන්සල්ලට යන්න නෑනේද ඉතින් වෙන ද වගේ කරපු බෝධි පූජායනේද බද්ධ පූජානය නීද. මේ ඔක්කෝම් මිනිස්සු කියන්න පුළුවන්. එ කොටෝමත් වඩා තමන්ගේ ස්වකීය ප්‍රඥාව සොකීය සම්මාධීට්ටිය හදාගන්න මේ කාලය වැඩි වැඩියෙන් පාවිච්චි කරන්න කියල තමයි අපි ඔබට සියල්ලට ප්‍රථමීන් ඔබට දේශනා කරන්නේ. ද දහම් කොට්ටාන්සේ බවංච පජානාති බවය සම්බන්ධවයි දැන් අපි කොටස්කීපයක් කතා කරගෙනආවා තැන් අපි ජාතිය සම්බන්ධව කොහොමද සම්මාධිත්‍යය හදාගන්න කියල කතා කළා ඊට කලින් ජාමරන දැන ගැනීමෙන් කොහොමද සම්මාධිත්්‍යය හදාගන නිවන කරායන්නේ කියල කතාගලා ඊටත් කලින් පින්වත්නී කරමවාරයේ දම කරමය කොහොමද බලපාලව සම්මාධිත්්‍යය හදාගන්න කියන පරිායෙන් කතා කලා සච්චවාරයේදි කහමද සත්‍යය දැන ගැනීමෙන් චතුරාරි සත්‍යය පිළිබඳ යම් අදහසක් කරගන කෝහමද සම්මාධිට්්‍යයට ඇවිල්ල ඒකම ප්‍රත්තිවේක්ෂනා කරලා. ඒ තුළම විදර්ශනා සම්මාධීට්්‍යය උපදවගන ඒ තුළම පල සම්මාධිට්්‍යිය සම්මාර්ග සම්මාධිට්්‍යයට ඇවිල්ලා. ඒ මාර්ග සම්මාධට්්‍යය තුළ පලළ සම්මාධිට්්‍යයට ඇල්ල පලත්ති ේක්ෂණ සමාධීට්්‍යිය දක්වා කෝම දහස්සරුව ගැන්ික කියද කල්පනා කළ මේය තවත් වෙනම පරියාය. සාමාන්‍ය ශ්‍රාවකයෙකුට මේක වඩා දුෂ්කර පරියායක් දුෂකර දහම් කොට්ටාසයක් වෙන්නත් පුළුවන්. නමුත් කොහොම වුණත් පින්වත්නි මේ දහම් කොට්ටාසේ තුළින් ජීවිතයාත් දකින්න යන ශ්‍රාවකයෙකුට මේ දහම් කොට්ටාසේ පමණක් උපකාර කරගෙන අවශ්‍යනන් සම්මාධිත්‍යය හදා ගණඩ පුළුවන්. සාරිපුත්ත හාමුදුරුවන්ගේෙන් අහනවස්වාමීන් වහන්සේලා හොඳයි මේ සාරිපුත්ණයන් වහන්ස. මේ සම්මාධිට්්‍යිය ඇතිවෙන තවත් දහම් පරියායක් තියෙන බැරිද තියෙනවාකිවා. මොකදද තියෙන්නේ යතෝකෝ අවුසු අරිියසාාවකෝ බවංච පජානාතිමි භවය දැනගන්නවා බවය දැනගන්නවා. තුරු බවංච පජානාතී කියනකොට භවය දැනගන්නවා කියන මොන බවේද දැනගන්න. භවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාම භවය රූප බවය අරූප භවේ මෙ මේ තුන් වයයි පින්වත්ම ිතන දැනගන්න මොවද දැනගන්න බවේ කාම භවයයි රූප භවයයි අ රූප භවයයි කියන තුන් බවය පිළිබඳව තමයි මේ බුද්ධශ්‍රාවකය අදහසක් ගන්නේ. තුර මේ භවය කියල කියන්න සාමාන්‍ය ලෝකයේ කතා කරන බවය ගැන ද මේ කියන්නේ. සාමාන්‍ය ලෝකයේ පුද්ගලී කතා කරන භවයක් ගැන නිමහි පින්වත්ති මේ කතා කරන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට භවේ ගැන අදහසක්න එකයි සමාදිීට්ටිට එන්න බැරි තොට මෙතන වැදගත් දෙයක් තමයි බවය පිළිගන්නවා කියන තැනම සම්මාධීට්ටියට එන්නේ. එතොට යාර මුලින් කතාකරපු දුෘෂ්ටිගතවීම් පදනමට අයිති අම්මව පිළිගන්න තාත් තව පිළිගන්න මෙලෝ පිළිගන්න පරලෝ පිළිගන්න ඉට පස්සේ සත් ඕපපාතිකව සත්තු පිළිගන්න කර්මී පිළිබන්න දන්දීමේ විපාග පිළිගන්න සිිල්රැකීමේ විපාග පිළිගන්න රහතන් වහන්සල පිළිගන්න ශ්‍රභක භාවයක් තියන කෙනෙකුට විතරයි බවය පිළිගන්න පුලුව. දෙ බල නිහම අ පදනටයිති සම්මාධදිට්ටි ැතිගෙනෙකුට මේ කතාව පිගන්න බැහේතුව තමයි. එයා භවය පිළිගන්න කැමැති නෑ. අපි මීට කලනුත් කියලා තියෙනෝ දැන් ගොඩාක් කලාට සම්මාධිට්ටි සම්පූර්ණ කරගන්න අය අතර මං වෙන මංමුලා වෙන තැනක් තමයි. බෝ දහම් කොට්ටාස පිගන්න නමුත් තැම් දහම් කොට්ටාස පිබඳ ුන් විවාසයක්ක් නෑ. එවගේ සහර දහම් පරියායන් පිළිගන්නවා සමහර දහම් පරිායන් පිළිබඳ ඔන් විශාස කරන්නේ දැ මෙතනද තේ ප්‍රශ්න ොමොකද දුන් බවය පිළිගන්නවා කියනකොට යා රූප භව අරූප භවය වගේ භවයන් පිළිගන්න තැනකට හිත හදාගන්න අර පදනමට අයිති සම්මාධිට්ටික අංග දසවස්තුක සම්මාධිට්ටි හරි වැදග දවස්තුක මිත්‍යයාාදෘෂ්ටයෙන් අයින් වෙලා දසවස්තුක සම්මාධිට්ටියයට ආපු ශ්‍රාවකයකුට තමයි මේ භවය පිළිගන්න බවය දැනගන්නවා කියන තැනින් ධර්මය අල්ලන්න පුළුවන් වෙන්නේ. යතෝකෝ අවසෝ අරයසාාවකෝ බවංච පජානාති මෙතන භවය දැනගන්නවා මොනවාවද භවය දැනගන්න කාම භවයයි රූප භවයයි රූප භවයයි තුන දැනගන්නවා. මෙන මේක මයි භවය කියල කියන්නේ දැම් භවය අපි ටික් ගැඹරට කතාකරගන්න ඕනේ තුකට තේරේ යන මේක කොච්චර. දැන ැනීම කොයි තරම් දුෂ්කර දෙයක්ද. එක මොනතරන් අපහසු දෙයක් ද බවේ දැනගන්වා කියන එක මොනතර අපහසු ඉද කියලා තමන්ට තේරී. තුර භවය කියනකොට කාම බව රප බව රූපවකින් තුන් බවයම අයිති වෙනුව පින්වත්න්නේ. තුර බවගාමී සියලූම කරම කරම භවය කියල කියන හො එක තව කොටසත්තියන. සියලූම කර්ම කර්ම භවය කියනවා. තුට කාම භවයයි, රූප භවයයි, අරූප භවයයි කියලා එක විතරක් දැනගෙන වැඩක් නෑ. ඉර්වාසයා දැනගන්න ඕන කර්ම භවයයි කේතනා භවයයි දෙකත් දැනගන්නුවන්. තුර කර්ම භවය කියන්නේමුකක්ද්ද කර්ම භව කියලත් එකකත්තියන කර්ම භවය කියල කියන්නේ. කම භවයේතකට බංච පජානාතී කියන එක අස්සේ කාම භවේ රූප භවය අරූප භවය කියන තුන් භව විතරක්නමේ යා දන ගන්නවා කර්ම භවයක් දැනගන්නවා උත්පත්ති භවයක් දැන ගන්නවා. තන මෙත කර්ම භවය කියනම කද පින්නවත්න කර්ම භවය කියල කියන්නේ මෙතන කතා කරන්නේ සංස්කාර සම්බන්ධවයි කර්ම භව කියැනෙමුණද සංකාරවලටට. මොන සංකාරවලටද. පු්ඥාබි සංකාර. අපු්ඥාබි සංකාර ආනිංජාබි සංකාර කියන මෙන්න මේ තුනට කියනවා කර්ම භවේ කියලා එතකොට කර්ම භවී කියනමකක්ද ප්ඥාබි සංකාර පින සියලූම කුසල ධර්මයන් පු්ඥාබි සංකාර සියලූම අකුසල ධර්මයන් ආනිංජාබි සංකාල සියලු දිහාන සිත් තුර මෙ මේ ටිකටත් කියනවා කර්ම භවය කියලා ඒට පස්ති පින්වත්න මේක තියනවා මේ උත්පත්ති භවය කියලා. එතවට මේ උත්පත්ති භවේ කියල කියන්නේ අර පහලවෙච්ච කර්ම භවයට අනුවල් පින්වත්න ඒ කර්ම භවයට අනුව පින්වත්නී යාගේ ජාතිය පහළ වෙනවා. ඒකටගෙන උත්පත්ති භවය කියල උපත්ති බව කියයන ඉදැන් අර කර්ම භවයට සාපේක්ෂව තමයි ජාතිය පහල වෙන්නේ. එතුට කර්ම භවයට සාපේක්ෂව යම්කින ප්‍රතිසන්ධය සිද්ධ වෙන වනං ප්‍රතිසන්දියට කියනවා උත්පත්ති බවයි කියල. අන්නේ ප්‍රතිසන්ධිය කාමලෝකයේ වෙන්නත් පුළුවන් රූපලෝකයේ වෙන්නත් පුළුවන් අරූපලෝකය වෙන්නත් පුළුවන් ප්‍රතිසන්දිය මේ තුනේම වෙන්න පුළුවන්. එතකොට අපට තේරෙනවා මේ බවගාමී සියලුම කර්ම කර්ම බවය කියලා බවගාමී සියලුම කර්ම කියන්නේ එක යනි කාම භවය තුළත් රූප භවය තුළත් අරූප භවය තුළත් ගොඩනැගෙන සියලූම බවගාමී කර්ම තියෙනවන දෙමයකාමී කාම ලෝකයට අයිති සියලූම කුසල කර්ම මෙතට අයිති සියල්ම කුසල් කර්මත් මෙතන්ට අයිති. ඒ වගේම රූප ලෝකයට අයිති සියලූම කුසල් ධර්මයත් මෙතටයිති රූප ෝකයට අයිති සියලූම කුස ධර්මත් මෙතටයි එතකොට බවගාමී සියලූම කර්මවලට කියනවා කර්ම භවය කියලා. ඒතුර කර්ම භව කියනමකද මිනිමී ොඳට දැන ගන් කර්ම භවය කිවීමකක්ද කර්ම භවයකිවී කුසල්වලටයි අකුසල්වලටයි දිහාන සිත්වලටයි. තුර මිනිමී කර්ම භවේ ඇති වනාට පස්සෙ පින්වත්න මේ කර්ම භවය යම් තැනක ඇති වුුණුතුන් ඒ කර්ම භවය ඇතිවෙච්ච තැනක චේතනා භවයක් හැදිනෙනවා ඒ කර්ම භවය ඇති වඋනාට පස්සේ චේතනා භවය ඒ චේතනා කර්ම භවයට අනුව පින්වත්නී ඒ කර්මභවය මුල් වෙලා ඊට පස්සේ උත්පත්ති බවයක් හැදෙනවා හි අනුව ජාතිය පහළ වෙනවා එතර භවය කියල කියන්නේ ද මෙතන මේ බවංච පජානාති කියන පරියායිගයා දැන ගන්නේ භවේ කියල කියන්නේ පින්වත්නී වෙන මොකටවත් නෙමේ භවේ කියල කියන්නේ සම්පූර්ණිම ජරාමරණවලට. ැ බව කියන්නේ ජරාමරණවලට කියල කියන්නේ දැම් බලන්න කර්ම භවට අනුව පින්මත්ම උත්පත්ති භවය තීරණය වෙන වනං එතුටේ උත්පත්ති භවේතු විධත්වයක් තියෙනවන ඒ ෝකාර භවය චතුෝකාරභය පංචෝකාර භවය කියල. එකන ඒක ෝකාර බව චතුෝකාර බව පංචෝකාර බව කියකෙන් දෙැන් අපි අයිති වෙන්නේ මෙතනින් මොන ගොඩට ද පින්වත්න්නේ. මෙතනින් අපි අයිති වෙන්නේ පංචෝකාර භවයට අපි තුළ ස්කන්දය පහක් ක්‍රියාත්මකය න රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන. ඔය අතර පින්වත්න ස්කන්ධයක් විතර ක්‍රියාත්මක වන තැනක් තියෙනවා. ඒකටග ඒ ඕකාර භවය කියලා ඔය බ්‍රහ්ම ලෝක. ඔය සිත මිසකාය නැති බඹලෝ සතර කි කියීම කතා කරන්න එතන කතා කරවා චතු ඕකාර භවය. ඉස්කන්ද හතර එමට අපිට පචස්කන්දේ හැම තැන ක්‍රාත්මක නක ලබට පිගඩ පුළුව පිගඩ බෑ පංචස්කන්දේ මෙම තැනම ක්‍රාත්මක වන්න එමකද මේ භවය තුළත් විධත්වයක් පවතිනවා. ඒ කෝකාර බව එක ස්කන්ධයක් ක්‍රියාත්මක වෙන තැන් චතුුවෝකාර බව ස්කන්ද හතර ක්‍රියාත්මක වෙන තෙන් පංචෝකාර බව. ස්කන්ධයන් පහ ක්‍රියාත්මක වෙනන තැන් ඔබධරනවානනි ඔබට තියෙන්නේ ස්කන්ධයන් පහයි රූපයක් තියනවා විඳීම් වේදනාස්කන්ධයක් තිය නො සංඥාස්කන්ධදයක් තියනවා සංකාරස්කන්දයක් තියන ඤ්්‍යාස්කන්දයක් තියෙන. එතුළ මනුස්ස ලෝකයේ අයිති වෙන්නේ. ඕකාර භවයන් වලට තුරමීවිදිීට භවය සම්බන්ධ මහා විශාල ප්‍රබේධ ගත කිරීමක්. විශාල විග්‍රහයක් අපට කරගන්න පුළුවන්. ැ බවය දැනගන්නවා කියනකොට බවංච පජානාති කියනකොට මේක තමන්ගේ ජීවිතෙන් දැනගන්න න එතකොටයි සමා ධිට්‍ය උපදිනීම නැතු මේ වචනය වලින් කිව්වට නෙම ංච පාත හරි බව දන්න බව කැනෙ රුකාහාම බවරූප බව රූප බවති අප ක දන්වනි දැ කියල එන ද සමාධ් කියක හිතන් දෙපා මේක වචනයකින් තේරුම්ගත්ට මදී මේ තුළ පින්වත්මි තමන්ගේ ජීවිතය තුළින් දකිඩ පුළුවන් වඩන. එතුට තමන්ගේ ජීවිතය තුළින් මේක දැකගණඩ පුුවන් වනුත් තමයි ඒයට තමයි කියන්නේ බවංච පජානාතී කියලා පිනත්නි මේ බවය කියන එක අපිටක් ගැඹුරෙන් තේරුම් ගන්නකොට බුද් දේශනාව මතුකරණ කාරණයක් තමයි. භවය කියන පොදයි අදහසක් ගත්තොත් එහෙම දැකපුදේ ඇති බවට මනසේ හැපෙන ගතියට කියනවා බවය කියලා. තුර මනසේ ඇති බව හැපි හැපි තියෙන ගතියක් ති. දරුව යින්වා දුව ඉන්වා පුතා ඉන්නවා ගෙදර තියෙනවා කාර්ග තියෙනවා කියලාමි මනසේ ඇති බවට හැප්පි හැපි තියෙන ගතියට තමයි බවයි කියලා කියන්නේ මනසේ ඒ එහෙම ගතියක් ොළුබේ ඔබේ මනසේ දෝම්කාරදිදිී යෙනවා නීද. අනි මතකය කෙලෙස් මිස්්‍රීතායිකයි. ඒ කෙලෙස් මිස්විතව ඇති බවට ඔබේ මනස තුළ පවතින ස්වභාවේට කියනවා බවය. ර්ස ඒ ස්වභාවය ඇති බවට මනසේ හැපි හැපි තියෙන තිය නිතරම කෙලෙස්මි ශරිත නිසා ඊට අනුව තමයි මගේ ලෝකයේ නිර්මාණයවෙන්නේ අන එක නොජාතිය කිය පහළ වෙනවා. එතකොට මේ දැන් චේතනා භවය කියල කියන්නේ මේ හිතේ ඇති බවට ඇතිවෙන කාරන දැන් පිස්සල කර්ම භවය කතා කරන්න කර්ම භවකිවේ මේ කුසල් අකුසල් දිහාන සිත්වලට කර්ම භවයකිවේ. තු මෙතන චේතනා භවය කියල කතාගර ඔන්න ොකට. මොකටද දැකපු දේ තියෙනවා කියලා ඇති බවට මනසේ හැපි හැප්ි තියන ගතියට කියනවා චේතනා භවය කියලා. අනි චේතනා භවය නිසා තමා එයා කයින් වචනීන් මන සිංක්‍රියා කාරකම් කරන්න. මනසි ඇති බවට හැපි හැපි තියනෙ නිසා ඒ හැපි හැපි තියන ස්භාවය අත්පත් කර ගැනීම පිණිස, එයා කයනුයි වචනයනුයි මනස්සිනුයි ක්‍රිය කරන එක තමයි යන චේතනාහම් බික්කවේ කම්මන් වදාමි කියලා. චේතනාවමයි කරමය කිවේ එකයි. එතුොට චේතනා භවය කිවීමකක්ද. හිතේ ඇති බවට කර්ම භවය ගැට ගැසිලා තියෙන ස්වභභාවයක් පවතින වනම් හිතේ ඇති බවට නිතර නිතරම මේ දැකපු දේවල් අදකින දේල් ඇති බවට මනසේ හැපි හැපි තිය ගතිය චේතනා බවයි දැන් අපට භවය යමිපුරබේදයක් පැහැදිලි මොකක්ද එක පැත්තකින් කර්ම භවය කියල එකක් කතා කරනවා එතටේ කර්ම භවය කියල කියන්නේ කුසල්ල කුසල් දිහාන සිත්වලට තවි කති නො චේතනා භවයි කියල මොකදද චේතනා භවය කියන්නේ මේ දකිනදේ ඇති බවට මේක තියෙනවා මගේ දුව නො මග පුතා නො මගේ ෙරති නො මගේ කාරක ති නො මෙහිම ුණන උන්ද හමුණන හොදයි කියලා අර මේක තියෙනවා කියන බවට මනසේ හැපි හැපි තියන ගතියට කිය නොත් චේතනා භවය කියලා ට පස පවත් චේතනා භවය සම්පූර්ණයම කෙස් මිශරිතයි කියන කාරණය හොඳර තේරුම් ගණඩ පින්වත්න. ඊට පස්ස පින්වත්න මේ චේතනා භවය කර්ම භවය හැමි කර්ම භවයයි චේතනා භවයයි මේක හැමවෙලාවකම උපපත්ති භවය පිණිස තමයි පවතිනන්නේ තුරට මිර්මභවයයි චේතනා භවයයි දෙක ක්‍රියාත්මකවෙන්නේ මොකක් පිණිසද මොකද ද තල්ලුවක් හදලදින්නේ උපත්ති භවයට. එතකොට මේ කර්ම භවයක් උත්පත්ති ව කර්ම භවේ නිසා තල්ලු හැ දෙනෝ උත්පත්ති බවට. එක කාම ලෝකය වෙන්න පුළුවන් රූප ලෝකය වෙන්න පුළුවන් රූප ලෝකය වෙන්න පුුවන් එහෙමනක් ඔබට තේරෙනවා භවය කියන එක මේ සම්පූරණය අපි කතා කරගන්නකොට ඒ සම්පූර්ණින් කතාකරගන්න ශ්‍රාවකයක් දැනගන්න ඕන කරම භාවයයි චේතනා භවයයි කියන්න ස්වභාවය තමයි තල්ලු හදල දෙන්නේ ආහාරය හදල දෙන්නේ උත්පත්ති භවයට උත්පත්ති භවය කියල කියන ඇති බවට තියෙන ස්වභාවේ නිසා මම කියල ස්වභාවයක් මගේ මනසේ හැ්පි හැප්පි තියෙනවා ඒ නිසා මම පහල වෙනව කොහේ හරි. ත මම කියීන ස්වභාවයක් මනස හැපෙන එකයින් වුණුත් අයින් වෙන එකට අපි කෙන සක්කා දිට්ටිය ප්‍රහණයක එතකොට නිර්මාණය වෙන්න තිමක සසාමාකගෙනකට තෙරෙන් පුලන් සමාර්ගෙනය ගරුණන තෙරෙන පුළුවන්. එතු ගේ මගේ චේතනා භවේ මගේ කරම භවය හද හැදුනේ විදිහටා අනුව තමයි මගේජ මගේ උත්පත්ති බවය හැදන්නේ. එතුට උත්පත්ති භවයට වග කියිය යුතු වෙන ලෝකයේ දෙවියෙක්වත් බබෙක්වත් මාරයෙක්වත් පැවිද්දෙක්වත් පින්වත්නී මෙතන කොහෙවත් ඇත්තති නෑ හේතුව තමයි. මගේ චේතනා භවයයි, කර්ම භවයයි තමයි තල්ලුව හදල දෙන්නේ මගේ උත්පත්ති භවයට. තුර අපි දැනගන්න ඕන චේතනා භවයයි, කර්ම භවයයි, උත්පත්ති භවයයි කියන තුන, ඒවට ආවේනික ස්භාවය වෙන්වෙන් වසයෙන් දැනගන්න ඕඩු. කර්මභවය තුළ අපි හිතමුක අපි කර්ම භවය කියල කතා කරේ ත්‍රිවිධ සංස්කාරයටනි. එකට අපි කතා කර පුඥ්ඥාබි සංකාර, පුං්ඥාබි සංකාර ආනිංජා සංකාර කිය ලබි කතා කළින්. එතුන මෙනම කර්ම භවය උත්පත්ති භවය හදල දෙනවා. යම් කෙනෙක් පු්ඥාබි සංකාර, කුසල් එක ගනුදනු කරාම ඊට අනුවයියාගේ උත්පත්ති භවය හැදෙන්නේ. සමාටය අම අනුස්ස ලෝකෙට එන්න පුළුවන්. සමාහරවිට දිවිය ලෝකයන්න පුළුවන්. පහළ වෙන තැන තුළ තිෙනවා මේ ඒකෝකාර බව චතුෝකාර බව පංචෝකාර බව කියලාවෙනික වභාවයය යාගේ එතකොට ඒකෝකාර බව චතුෝකාර බව පංචෝකාර බව කියලා එකක්සේ කතා කෙරෙන දර්ශනික හරපද්ධතිය තමයි ගැඹුරු වර්ථය තමයි පෙන්වත්න වෙන මොකක්වත් නෙමයි එතන කතා කරන්නේ සම්පූර්යණනි මුත්පත්ති බවය සම්බන්ධුවයි ක ැබලන කරම භවය කුසලයන්නෙක් නම් කුසල සංස්කාරයන්නන් කර්ම භවය ඒකට අනුව උත්පත්ති බවය හැදෙනවා උත්පත්ති බවය තුළල පවතින විදත්වයක් තිෙන එක ඒකෝකාර්භාවවෙන්න පුළුවන් චතුවකාර භවවෙන්න තුළ පචෝකාරර්භාවෙන්න්න මි ආය කියන මි හොට තරුම් ග්ඩ නිසා මෙත වමෝගේ මහා විසාාල දහම් කොට්ටාසයක් පිළිබඳව ඇතිවෙන අවබෝධයට තමයි ජාතින් භවංච පජානාති කියලා කියන්න. තු මේක තමන්ගේ ජීවිතෙන් අත්දකිනවා ඒ අත්දකිනකොට පින්වත්න කර්ම භවය අතහැරිලයනො ඒ කර්ම භවය ඇතහැරෙන්නේ විදර්ශනා සම්මාධිත්්‍යයේද අපි කිසිරහර කතා කරගම. එතුට කර්ම භවයේ යම් තැනක හැදිලා නං ඒ කර්ම භවයට අනුව උත්පත්ති බවේ හැදෙනවා කුසලයට අනුව උත්පත්ති භවය හැදෙනවා මේ පංචෝකාර්භාවයක් තුළ බොහෝ විට තු මනුස්ස ලෝකයේ වෙන්න පුළුවන් උත්පත්ති බවේ ඊට පස් දිවිය ලෝකවල වෙන්න පුළුවන් සුගති භූමියක උපදදින්න පුළුවන්. කර්ම භවය උත්පති බවය හදල දෙනවා. ඊට පස්සෙ පින්ත්න බුදුරජාණන්ස වදාාරනවා ත්‍රිවිද සංස්කාරවලින් අප්ඥාබි සංකාරණන් තිබ්බේ ඒ අප්ඥාබි සංකාරය යැන්නේ අකුසලයන්නන් සංස්කාරයන් විදියටට කරර්මභවය විදියට ඔබ තුළ සංවර්ධන වෙලා නද මේ කවරුවත් කරන කනෙකුම මේ ගෝබෙක් ඔබේ කියබීම මේ කතා කරන්න අකුසල සංස්කාරයන් නික්ක නම් ගණු දෙින්ුව තිබුණ අකුසල සංස්කාරයන් මතනම් ඔබ ඇපුණි අකුසල සංස්කාරයන් මත ඇපුුණු ශ්‍රාවක භාවය ඒ විදියට කර්ම භවය හැදුනාම උත්පත්ති භවය නිරේ හැදන්න පුළුවන්. උත්පත්ති භවය ප්‍රේත ලෝකය හැදන්න පුළුවන් උත්පත්ති භවය තිරිසල් ලෝකයේ හැදන්න පුළුවන් උත්පත් ඒවගේ උත්පත්ති භවය බොහොම දුක්සහිත සතර අපාය විවෘත වෙන්න පුළුවන් තුට කර්ම භවය තමයි උත්පත්ති බවය හදල දෙන්නේ. ඉට පස්සේ ආනිංජාවිි සංකර උපත්ති භවේතිය න උකර්භව චතුකර්භව පංචෝකර් බවා දීවසෙන් විධත්යක් ඇතිකොට දැන් සමහර වෙලාවට පින්වත්නී යම් කෙනෙක්ගේ ජීවිතය තුළ යාගේ ජීවිතය තුළ පම ආනිංජාාව සංකාර කර්මභාවය විදියට දිහාන සිත් නම් වැඩිලා තියෙන්නේ දිහාන සිතක් පුහුණු කරපු ශ්‍රාවක භාවයට අනුව ය දිහානයේ දියුණු කිරීමට අනුව එයාගේ ජීවිතය එ පුද්ගලයාගේ ජීවිතය ඊට අනුව කරම භවයට අනු උත්පති බවය හැදනවා එක බඹලෝ වෙන්න පුලො එතකොට ආලාර කාලාම වගේ අය ඒ අයිගේ කර්ම භාවය වුණ දිහානසි ඊට අනු උත්පත්ති බවේ බඹලොව හැදන තොට කර්මභාවය විදියට විශාකාව වගේ කෙනෙක්ගේ තීරණය වනේ කුසාසර්. ඊට අනුව පින්වත්න උත්පත්ති භව දිවිය ලෝකයේ හට පහල වුණා. ඒ වගේම පින්වත්න බොහොම අපි ප්‍රකටව කතා කරන අපි උදාහරණයකට ගමු මාගන්දිය වගේ කාන්තාවක් මාගන්දියගේ කර්ම භවය විදියට සකස් වුනි අකුසල් හිට අනුව උත්පත්ති භවය තීරණය වුණා නිරයේ තර මෙන්න මේ විදේයට අපි දේරුම් ගන්න ඕන කර්ම භවය තල්ලුව දෙන්නේ උත්පත්ති බවයට තො මෙන්න මේ කාරණය අපි හැම වෙලාවකම තේරුම්ගන්න අවශ්‍යයි එතොට මේ අපි දැන් ඉස්සල්ල කිව්වාන පින්වත්න සම්පූර්ණයෙන්ම භවය කියන එක එකප තැනකින් තේරුවාන මේ දැකපුදේ ඇති බවට මනසේ හැප්පෙන ගතියක් තියෙනවා කියලා දැකපු දේවල් අත්දකපු දේවල් ඇති බවට මනසේ හැපෙන මට්ට මක් තියෙනවා. එක කාමාවචර මට්ට මින්ති යෙන්න්නත් පුළුවන් එකටගෙන කාම භව කියලා රූපාාවචර මට මින්තියඇන්ඩත් පුළුවන් එකගෙන රූප භව කියලා රපාචර මට් මින්ති ෙන්න්නත් පුළුවන්. ඇති බවට මනසේ හැපි හැපි පවතින ස්භාවට භවය කියය නොදැ මනුස්සේ කාමභවයට අදාල කාමාවචර මට්ටමට අදාල ඇති බවට මනසේ තියෙනවා ස්වභාවයක් මොනද මේ අදම් පුටු තියෙනවා. ගෙදර තියෙනවා. කාර එක තියනවා. මෙන්න මේ දරුවයිඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා මගේ දුව මෙහෙමයි මෙන විදිට මනසේ තියෙනවා ඇති බවට හැපි හැපි තියෙන ගතියක්. ත කාමාවචර මට්ටනු තයි ඇති බවට හැපි හැපි තිෙන මට්ටම ඒකටකිනො කාම භව කියලා. ඊට අනුව තමයි යාගේ ලෝකේ නිර්වාණය වෙන් යයාගේ ලෝකයේ නිෂ්පාදනීවනිියල් එයාගේ ලෝකයේ සීරණයවෙන්නේ. එතකොට රූපාවචර මට්ටමී කෙනෙකුට පින්වත්නී ඒ විදියට ඒ විදියට ඇඳපුටු තියෙනවා දුවඉන්නවා පුතාඉන්නවා ගෙදර තියෙනවා කාරෙක තියෙනවා කියල ඕලාරික මට්ටමක් නෑ යා එයා රූපාවච්චර, දැ රූපාවච්චර දිහාන දියුණු කරන කෙනෙකුට ඉතාම සියුම් දැනීමක් පවතින්නේ. ඊට අනුව තමයි යා එකට අදාළ ඇති බවට තමයි එයාගේ ක්‍රියාවලී පහළ වෙන්නේ එයාගේ ලෝකයේ පහල වෙන්නේ. රූප බව එතකොට අරූපභවය තුළ එයාට යදැ අරූපාවචර දිහාන වගේ කෙනෙක් හිත දියුණු කරනකොට යාගේ හිතේ ඇති බවට පවතින්නේ, අ ඇඳ පුටුමේස ඒවත්නමි අර රූපාවචර කෙනෙක්ගෙ වගේ ඉතාම සියුම් දැනමුත් නමේ ඉටත් වඩා සියුම් දැනීම ඇතට මේක බණභාවනාවක්කම කරන කෙනෙකුට තමයි තේරෙන්නේ. තොට යාගේ මනසේ හැප්පෙන ස්වභාවි මොනතරම් සියුම් භාාවයන්ද කියලා. සාමාන්‍ය කාමාවචර ට් මීන්න කෙනෙකුට ඇඳ පුටු දුව පුතා ගෙදර ගෙදර ඉඩම මේ කාරයක කුම්පුර මේවල් මේවා ඇති බවට එයාගේ මණන්නසේ හැපෙන ඊට අනුවනී පින්වත්නී යාගේ පහලවීම තීරණී වෙන යාගේ ලෝකයේ හැදෙන්නේ තොට රූපාාවචරකට තමයි බව කියලා කියන්න ඇති බවට මනසේ හැපි හැප්ි තියෙන ගතති අත්තියෙනු මේ බවේ ඒක පැත්තෙන් අපි කතා කරග නැතරමක හම දර කතාාවහක් නො ෝ වෙන වෙන ඇතම තේරුත්තමයි කෙනෙකුට තේරෙන්නේ නොත් මේ කෙනෙකුට මිශ්‍රණයක් වගේ පන්න පුලුවන් නොත් මේක වෙන කියන්න පරියායක් නෑ. හොද මේ පැක කාලයකින් මගවර කරන්න වෙන නිසා. තොට රූපාාවචර මට්ටමින් යම් කෙනෙක්ගේ ජීවිතය තුළ ඇති බවට මනස හැපි හැපි තියෙන ගතියක්ක්ති නන ීට අන්ුතමයාගේ ලක හැදන්නේ. අරූපාචර මටමන්න කෙනෙකුට ඇඳ පුට දුවපුතා මොකක්වත්තු පාදාානය වෙන්න. එයාගේ මන්නසේ ඇති බවට සියුම් දැනීමක් පවතිනව වනම් හැප්ි හැපි තියෙන භාවයක් පවතිනෝනං. ඒකටන්වා යාගේ භවය තීරණය එකකට ගෙනවා අරූප භව කිය. හැබැයි නමුත් මේ ක්‍රියාවලියසි තීරණ වෙන මේ ප්‍රායෝගික ක්‍රියාවලිය මොකක්ද දැන් ඔබ දන්නවා මොකක්ද කර්ම භවය කියන චේතනා භවයතන ඔය අපි කතාකරි චේතනා භාවය ගැට. ඇඳ තියෙනවා පුටුතියනවා ගෙදරතියවා බිරිඳ ඉන්නවා ස්වාමියයඉන්නවා දරුවයින්නවා යා මෙහෙමයි මෙහමයි මෙහමයි කියලා චේතනා භවයක් තියනවානි. ඉට අනුවේ යාගේ ලෝකයේ හැදෙනවා. ඒකරි ගැන උත්පත්ති භවය කියලා. එතකොට මේ මනස තුළ ඇති බව නොදන්නාකම නිසා පින්වත්න මනස තුළ ඇති බවම ක්‍රියාවලි නොදන්නආකමට අපි කියනවා එයා ජාතිය බවය දන්නේ නැහැ කියලා. එයා භන්නේ නෑ පිල්වත්මී. එතකොට දැ මෙතන තවට්ටික් ගැම්ඹුරට කතාකරද්‍ය අපි තේරුම්ගණ්ඩ වශ්‍යයයි. උත්පත්ති භවය කියල කියන්නේ විපාක සිත් මට්ටමටයිමි උත්පත්ති බව අයිති බවට තියෙනවා ස්වභාවයක් ඒකේ විපාක සිත් මට්ටම විපාක ස්වභාවයට තමයි කියන්නේ උත්පත්ති භවය කියලා එතකොට පින්වත්න දැන් රූප තියෙනවා කියලා හිතනවා මනසි තියනො රූප තියෙනවා කියලා ඒ රූප දකින මට්ටම තමයි උත්පත්ති භව මේ මේ විදිී ලස්සන හඬවල් තියෙනවා කියලා මනසේ හැපි හැප තියෙනවා ගතියක්. ඒකට අනුව පින්වත්නී ැ ඒකට අනුව ඒ සබ්ද ඇහෙන මට්ටමක් තියෙනවනි ප්‍රායු. අන්නේෙ ඇහෙන මට්ටම තමයි පින්වත්නී සම්පූර්ණයෙන්ම උත්පත්ති බවය කියලා කියන. තුො මේ උත්පත්ති භවයයි තාමසිඋඹ තීරුන්ගන්න ඕන චේතනා භවයයි. උත්පත්ති භවය එකන කර්ම භවයයි චේත කර්ම භවය සහ චේතනා උත්පත්ති භවය කියන එක අපි හොඳට තේරුම් ගන්නව ආයෙත් මම ඔබට කියන්නන් දැක්කපුද්දේ ඇති බවට මනසේ හැපි හැප්ි තියෙනවා ගතියාක එක සම්පූරණින් කෙලෙස් මිශ්‍රිතයි අපි තුළ ඒ කෙලෙස් මිශ්‍රිත ස්වභාවයට අපි කියනවා සම්පූර්ණයෙන්ම චේතනා භව චේතනා මට්ටමින් පවති භව ගැන එකට ඒකත් පින්වත්න ඒෙත් විධ මට්ටම් තියෙනවා මේ ඇද පුටු ගෙල් දරවල් බිරිඳ වාමියා උපාදාානය වෙන්නේ කාමා වචර මට්ටමට කාම භවය තීරණය වෙනවා කා ඒට අනුව පින්වත්න විපාක මට්ටමෙන් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ 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 රූප තියෙනව කියලා හිතාගෙන නවා ඒ රූප දකින මට්ටම තමයි උත්පත්ති භවය කියලා අපි කතා කරන්න. මේක ජාලයක්පගේ පින්වත්න කර්ම භවය නිසා උත්පත්ති භවයටත් ආය උත්පත්ති භවය නිසා කර්ම භවයටත් ඒ කර්ම භවය නිසා නැවත උත්පත්ති භවයටත් උත්පත්ති බවය නිසා නැවත කර්ම භවට මේ විදියට පින්වත්න එහෙට මෙහෙට කැරකි 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 යන සංසාරික ජාලයක තමයි ඔබයි මමයි අපි පැටලිලා ඉන්නේ ඒ හේතුවමකක්ද බවංච පජානාති භවය දන්න ඇතිකමයි. යට බව දනගන්න කන මේ විදියට කර්ම භවය නිසා උත්පත්ති භවයත් උත්පත්ති භවය නිසා ආය කර්ම භවයත් යයි කර්ම භව නිසා උත්පත්ති භවයත් උත්පත්ති භවය නිසා කර්ම භවයත් මන්න මේ විදියට ජාලයක් වගේ පැටලිලා රව්මට කැරකි කැරකි යන ගමනක් තියනවා කියල දන්නේ නෑ. දන්නේ නෑ. එක දැනගන්නවට කියනවා භවංච පජානාත කියලද කර්ම භවය කියල කියන්නේ පින්වත්න. රූපයක් ඇත කිය න හැපිෙන බව ඔො දැම එකින් හොද ේරුම්ග කරම ව කියනමකක්ද. එතකොට රූපයක් ඇති බවට මනසේ හැප්ෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ උත්පත්ති බවය කියලා කියැන රූපය දකින මට්ටම. ඉට පසේ රූපයේ ැ දකින මට්ටම නිසා දැකපුදේ ඇති බවට ය මනසේ හැපෙනව එකක්. ආන්න බලන් ආයි කර්ම බවය. පොනි ඒවා කිය ආයත්තහ ගන්න. ඉ කරම භාවය කියලා කියන්නේ රූපයක් ඇති බවට මනසේ හැපෙන ගතියට සබ්දයක් ඇති බවට මනසේ හැපි හැපි තියෙන ගතියට මගේ දුව මේ විදියි මගේ පුතා මේ විදියි මගේ කාරික මේ විදියි කියලා දකි ඇහෙෙන් අඳු ගත රූප තියෙනවානි රූප සඥා මෙෙන මේ දේවල් ඇති බවට මෙ තියෙනවා කියන බවට මනසේ හැපි හැපි තියෙනවා ගතියක් එන්නේ හැපි හැපි තියෙන ගතියට කියනවා කරම භවය කියලා ඇතර චේතනාව නිසා තමයි ඊටබස්ේ ඒකත්ක ගැනි පිණිසේ විසාල ක්‍රියාවලියක ටවතීරණය වෙන්නේ එකෙටිෙන කරම භවය කියලා. උත්පත්ති භවයේ කියල කියන්නේ ඇතට උපත්ති භවයත් පින්වත්න්නේ ඔය එක්ෂණිකාදී වසෙන් තව ගැඹුරු කතාවක් කතා කරන අපිස් සහ දේශනාවකද ඒකම මේක් සම්මිශ්‍රණ කල ඔකෝමිකතු කර ලබි එක දේශනාව කරන ඒ දවබට ඒ ගැ අපි අම්ම අදහ සම්මතු කරන්න ඒක මෙතරට ගාව ගත්තොත් දැහන අප අහස්ථාවයකට පත්වෙන්ට පුළුවන් පින්වත්මි. එතකොට එක්ෂණික වසයෙන් උත්පත්ති බවය ගැන්න අපි කතාකලොත් මෙත නොබට නොතේරෙන ගතියක් එන්න පුළුව. එතුට එක තව වෙන ගැුරු පරියායක්න සමකට එකතුරන්න මෙන්න මේකට විතරත් ේරු එකට බවච පජාාවති තමයි පින්වත්න්නේ. මොකක්ද. කරම භවය නිසා උත්පත්ති බවයටත් උත්පත්ති භවේ නිසා ආය කර්ම භවයටත් ආය කර්ම භවය නිසා උත්පත්ති බව ඉන්න මේ විදියට දෝලනය විී දෝලනයවි වී රව්මට කැරකි කැරකි යන ගතියක් තියෙනවා ඒක දැනගන්න එකට තමයි බවංච පජානාති බවංච පජානාති. ඒ අපිතේරවාම කොහොමද කර්ම භවේ කියල කියන්නේ රූපය ඇති බවට මනසේ හැ්පි හැප්ි තියෙන ගතියට එකට කියනමු ගත්ද කර්ම භවය. රූපය ඇති බවට මනසේ තියෙනවා එකක්. මගේ දුවයින්නවා පුතායින් වා කාරක තියන මෙම ඇති බව මනසි තියනො එකක්. හැ මනසයේ තැන්පත් වෙලා කෙලෙස් මිශ්‍රිතට ඇති බවට මතකයක් තියනවා. ඒකනම ගධ කියන්නේ එකටගෙන කර්ම භවය කියලා. අනි කර්ම භවයෙන් තල්ලුව කදල දෙනවා උත්පත්ති භවයට අර ඇති බවට මනසේ හැපි හැපි තියන කෙලෙස් මිශ්‍රිත මතකය තුළ, තියනවා කියන ස්වභාවයට එක ඒ දැන් රූපය ඇ ඇත කිය මනසේ හැපෙනවා යටට පස රපේ දකින මට්ටමක් යෙනවා. සබ්දේ ඇත කියලා අදහසක් තියනවාඒ සබ්දය අහන මට්ටමට තියෙනවා. රස තිය රස මෙ විදිී රස තියනවාවල මනසේ හැපෙන මතකයක් තියෙනවා කෙලෙස් මිශ්‍රීත ඒ රස විඳින මට්ටමක් තියෙනවා. ඒ මනසේ ඇති බව නිසා විඳීම තත්ත්වයට එන්නේ කර්ම භවේ නිසාන්න උත්පත්ති බවය. උත්පත්ති බවේ තිීරනොන් දැම බවය කියනකොට ැරුණට පස්ස ඉප දෙනවා කියකනන්න අප ඔොු තියන මෙචරන්නනමු ඉට වඩා වෙනස්සිකක් දැම්මි වච පජානාතික යද. එකතවර කර රූපයක් ඇත කියල මනස හැපි හැපි තියන එක නිසා. රූපයේ දකින මට්ටමට එනවා ඒකට කිය නොමකක්ද උත්පත්ති බවය. ඉරස් රූපයේ දකින එක නිසාම පිනවත්නි ආය ඒක තල්ලුවක් දෙනවා කරම බවයට. ම භවය තල්ව දුන්න උත්පති බවේ ඇති බවට හැපිය ැපි තිබේ එක නිසා ඇත කියලා ර රූපය ඇත කිය ට හැපි හැපි තිබ නිසා රූපය දැක් ඒ රූපයේ දැකීම වෙනුවෙන් ග්‍රියාවල දැකිමෙනින් ඉ සැලසුම් කරනවාන ඒ සැලසුම් කරලා දකින මට්ටමත්තිෙන ඔන්න කර්ම භවය නිසා උත්පත්ති බවය ඇති වුණා. උත්පත්ති භව ආය තල්ලුවෝ දෙනවා කර්ම භවයට ැකපුදේ දැන් දැක අනි දැපුදේ ඇති බට මනසේ හැපි හැප තිය නො තය දැකපුදේ ඇති බවට මනසේ හැපි ැපි තිබ නිසා ආය දකින මට්ට මෙෙනවා ත මෙන්න මේ විදියට කර්ම භව උත්පත්ති භවයට උත්පත්ති බවයෙන් කර්ම භවයට සැරිසරණ ස්වභාවයක් තින් අපි මේඉන්නේ භවේ තමයි පින්වත්ව අපි මේ සැරිසරන්නේ භවය පින්වත් අපි භවයෙන් නිදහස් වෙලානේ බවික් නිහස්සෙනවා කියල කියන්නේ, ත්‍රිවිද සංස්කාරයන්ගෙන් නිදහස්සෙනවා කෙනෙක. ත්‍රිවිද බවියික් නිදහස්සෙනවා, කර්ම භවික් නිදහස් වුනුත් කරම භවී කියල කියන්නේ අපි පොදු නිර්ණයකක් විදිර කතා කරන්නේ කරර්ම භවයි කියල කිවීමකටද ත්‍රිවිධ සංකාරවලට. එතකොට පං්ඥාබි සංකාර ඥ්ඥාබි සංකාර අනිං ජාබි සංකාර කියන්න ත්‍රිවිධ සංකාරවල දැන් අපි ධර්මය ඉන්නවා කිය හිතාගෙනත් අපි පිනනි අබිනන්දනය කර මේ වෙලා වෙන්න එතකොට පිනාබිනන්දනය කිරීම තු අප කර්මභවය සකස් වෙනවා එකට පිනාබිනන්දනය වෙන් ඇති තනක් පිවත් නිබ්ාන කියල කියන්නේ එතකොට නිබ්බාන කියන ස්වභභාවේ තුළ යා සම්පූර්ණයම බවන් නිහස්සන බවි නිදහසන කියන්නේ පිනෙනුත් නිදහස්සනවා පබෙනුත් නිදහස්සනවා. දිහානීටත් නිදහස්සෙනවා. දිහානීන් විතනක් නිමෙයි පින්වත් නියගේ හිත තුළ. නිර්්ානන්න අිනන්දති. නිවනවත් අබිනන්දනය වෙන්න සියල්ලින් නිදහස්සනම් මනුව දබිනන්දය කරන්න තියන්නේ. අපි නිවන කියලක් සේම භූමයක් ගන කතා කලාට නිවනල කොහැ නිකම් අපි නිවන කියනකොත් නිකං කොහරින් බොහොම. සැහල්ලු තැනක් වගේකන්න අපේ ඔළුවටන්නේ පින්ව සියල්ලෙෙන්ම නිදහසුනාම සියල්ලින් ූණ්‍යයක්ත්තේයට පත්වනනාමයි මොනාදත නබිදන්දන කරන්න තියන පිෙනුත් නිදහස්නම් පවිවුත් නිදහස්නම් දි්‍යාන සිත්වල ත් නිදහස්නම් සියල්ලම නිදහස්නම්. ඒවෙලාව පින්වත්න ඇතිවෙන බොහෝම සියුම් දැනීමක් තියෙනවනි නිදහස් වනා කියන දැනීම නිදහස්ස වනාගේ ඒක අයිංකරන්න බෑකිම හේතුවක්මි. නිදහස් වනා කියලා යම් කෙනෙක්ගේ හිතේ දැනීම් මාත්‍රයක් පවතින වනං. ඒ නිදහස් වුනා කියන දැනීමම් ඒට එතනත් ක්‍රියාත්මක වන්න විඤ්‍යානස්කන්ද. සූන්‍යයයි කියලා දැනගන්නේ විඤ්‍යානයන්න පින්වත්න්නේ. චුුණන්නේ එකල් දැනගැනීම තුළති ඒ දැනගැනීම කිසිමායුරුගේ නිහස් වන්න බෑ අන්න ඒකවත් අිනන්දනය නොවන තනකට. හිත හැදුනට පස්සේ නිබ්බානන්නා අිනන්දති නිවනවත් අභි නන්දනය වෙන්නේන අපිේ කියන්න අපි බවයින්නේ ඇයි. පිර්ම ව ඇතේ ක අපේ ගනු දෙනු. එක පින් කරන එකු පව කරන එකක දිහාන සිද්ිය වුණු කරනවා. සියල්ලෙන් නිදස් වෙන තැනක තමයි භාගයතුහන්සේ වදාලේ. එතකොට නිවන් දකින කම්පින්වත්න බවය තුළ අපි ක්‍රියාත්මකයි. නිවන්දැක්කම් භව ක්‍රියාත්මක වෙන්නෑ කියලා කියන්නේ කර්ම භව සකස්ව වෙන්නේ. කොහමද සකස්වෙන් ඇති. දිට්ටේ දිිට්ට මත්තම් භවි්සති දැක්කා කියන තැන අ හැරිලයනවා. සුතේ සුත මත්තම් භවිස්සති. ඇහුවා කියන තැන අත ඇරල යනො කර්ම භවයක් සකස්වෙන්නේ. එතකොට මුතේ මුතමත්තම් භවිස්සති, දැනුනා කියන තැන අත හැරිල යනවා පින්වත්නී. විඤ්ඥාන, විඤ්ඥාන මත්තම් භවිස්සති. එතකොට මේ ක්‍රියාවලිය තුළ අපි දැක්කා කියන එකත් ඇහුවා කියන එකත් දැනුනා කියන එකත් හිතනා කියන එකත් අපි තුල පින්වත්නී. විද සංකාර ගොඩ නැගෙන ට්ටමක් තියෙනවාන කර්ම භවයක් සකස් වෙනවානි නමුත් රහතන් වහන්සේ තුළ ඇහවා දැක්කා දැනුනා හිතුනා කියන තැනම අතැහැරිලේ යනවා අන්නේ අතහැරිල යන තැන පින්වන්නේ කර්ම භවය ඇයි අතහැරෙන්නේ. කර්ම භව අතහැරුණ කියන්නේ එතන උත්පත්ති භවය යි අතහැරෙන්නේ කාම භව රූප භවය අරප භවය කිය ලි කතාහකිර අන්නේ උපත්ති භවය අයි එතනා අතහැරන්නේ පින්වන්නේ එතකොට මෙන්න මේ විදියට අපි මේ කාරණය ඉතාම හොඳින් තේරුම් ගන්නන මේ හැම ක්‍රියාවලියයක් තුළම කම භවය උත්පත්ති භවය අතර ඉදෝලනය වෙන්නේ. ඇතු මේ හැම ක්‍රියාවලියයක් තුළ හම අදකින හැම සිද්ියයක් තුළම මේ කකයිවෙන්නේ දැන් උදාාරනයක්දර හෙම ගන්නකු මාලිගාව කියල එකක් මහනුවරට ගියොත් තියෙනවා මහනුවර මාලිගාව කියල එකක් තියෙනවා කියල ඇති බවට මනසි හැපි හැපි තියෙන ගතියක් තියෙන. ගයොත් වඳන්න පුලුවන් ඒක බුදුරජාන්සගේ දළඳාව වහස වැඩ ඉන්න මේ තින ඇති බවට හැපි හැපි තිෙන ගති ඇති නොම මේක කර්ම භවය විදියට දකින්නේ. ඇති බවට මනසේ හැපි හැපි තියෙන ගතියක් තියෙනවා මාලිගාව කියලෙක් නුවර තියෙන ගියොත් වැඳගන්න පුළන් න්න හැම වෙලාක මෙන්න මේ සිද්ධාන්තයෙන් තේරුම් ගන්න මේක එක කර්ම භවය විදියට දකින්ට. මාලිාව ඇති බවට නසේ හැපි හැපි බුණන නිසා යාට එයාම් ප්‍රායෝගිකව සිතකයි වචනය මෙහය මින් මාලිගාව වැඳ ගන්න තැනකට පෙළබෙන අන්නකම උත්පත්ති බවය උත්පත්ති භවයකිවේන්න ඒ කාරණය ටයින.ඇතුට කරම භවේසා උත්පත්ති භවය කියනික මෙන්න මේ දහම් පරියායයිෙන් හොඳරද ෙරුම්ගන්න ලුවන් වනොති යටට ඇති සෑම ක්‍රියාවලයක් තුළම තිද්දවේෙන කරම භවය සහ උපත්ති බවී ගැන යටට අදහසක් ගන්න එතටේ ප්‍රතිසන්දිය ගැන කතා කරත් දී එක ඉතිං අ ඒක වෙන කතා කරු අප අරිස්සල් ලම කිව ක්ෂණක වසිෙන් ප්‍රතිසන්ධිය ලබනවා කිය කිය අපි කිව තුට මේ ප්‍රතිසන්ධි බව ප මේ එතන එතන බවේ ගැන කතාරදි එක බොහොම විස්තරත්මකයි මංගේඒකමිතන්ට සම්මිස්්‍රණය කරන්න ඇැතුම කතාර අප ඒක ගැන සවකෝම එකතු කරලා යම්දේශනාවක් කරන අදහසක් තියෙනවාඇතට භව කියන්නේ ජාමරණවල පැවැත්ම පින්වත්න්නේ මේ විදියට තේරුංගත්තට පස්සේ තේරුම්ගන්නවා සම්පූර්ණෙන් යාගේ ජීවිතය තුළ මේ ඇතිවෙමින් නැතිවෙමින් යන්න ක්‍රියාවලිය තුළ මේ භවය සකස්වීමේ ආකෘතිය පිළිබඳ යම් අදාසක් ගන්න පුළුවන්. එතකොට තමන්ගේ ීවිත මේ භවය පිළිබඳ යථාභූත ඥානයක් උපදිනකොට එයා දැනගන්න පින්වත්නී මේ භවය කියන එක මතක තබාගන්න මන්සසි හැපි හැප්ි තිෙනවා ගතියක් ඊට පන්සේ හැපි ැපි තියෙන ගතති හොයනවා හොයපුදී ආය මතක තබා ගන්නවා ආයහෝයනවා මික ආයතන හයහර වෙන ක්‍රියාවලයක් මෙන්න මේක තමයි භවය කියලා කතා කරන්නේ. ඊට පසි පිනොත්නි ඔබ හොඳටම තේරුම්ගන්න ඕනො දෙයක් තමයි භවයට නීද තන්හා කළේ අපි මේ තන්නාව කියල දෙයක් වෙනම කතා කලාට මේ භවය කෙරෙහිනීද තන්නාව ඇති වනේ කියලයා දැනගන්නවා. එතුර මේ ඇති බවට යම් කෙනෙක් සිහිකරනවාවන ඇති බවට නිතර නිතර පරිකල්පන හදාගන්නවා න එතට අපි අපිරමමුලින් යි කියපු කතාක කෙන දැකපුදේ ඇතිබව මනසේ දැම වෙන කොටසක කියන්නේ දකපුදේ ඇතර මේ වචන දෙකත් නම් බිස්තර කරන්න තමයි මි පැයික කාලයක් ගන්න. එනිසා මේකෙන් පොඩ්ඩක් හරිල්ලගන්න දැකපුදේ ඇති බවට මනසේ හැපි හැප්පි තියෙන කතිය බවේ නං. ඒ ඇති බවට සිහිකරනකොට ගෙදර විදියටට ඉඩම විදියට, කුඹුර විදියට, අම්ම විදියට තාත්තවිදියට මේ ඒ මතකය කෙලෙස් සමක සවිික්ශ්‍රණය වීම තුළ සිද්ධ වෙන්නේ ඒ චේතනාව මුල් වෙලා. ඒ ඇ ඇතිබවට මනේ හැපි හැපි තියන චේතනනා භවය නිසා පින්වත්න. සිතකය වචනය හසුරුවමින් එයා. රැස්ර ගන්නවා. ඒ කර්මී ක්‍රියාහ භවය කියන එක අශ්‍යත්මී පංචස්කන්ද ධර්මයක් නීද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනීමට එනකොට භවය සම්බන්ධ භවය සම්බන්ධ විදර්ශනා දැක්මට නවා. දෙ භවය සම්බන්ධ විදර්ශනා දැක්මට ගැන ඇති බවට අම් අම්මා ඇති බවට දරවා ඇති බවට දුව ඇති බවට පුතා ඇති බවට කාරෙක ඇති බවට ගෙදර ඇති බවට කුම්ඹර ඇති බවට ඉඩම ඇති බවට, දැකපුදේ ඇති බවට මනසේ හැපි හැපි තියන ගතිය කෙලෙස් සමක සම්මිස්ත්‍රනය වෙච්ච ස්භාවය නිසා පින්වත්නී එයා ඒ ඇතිබවට මතක තියාගත්තදේ හොයන්න පටන්ගන්නවා. ඒ හොයන්ඩ පටන්ගත්තා හාම හොයපුදේ හම්බුනාාම ආය හම්භවෙච්ච දේ මතක තබා ගන්නවා. දැ මේ හැම ක්‍රියාවලියයක් කස්තේම පින්වත්නී පංචස්කන්ද ධර්මටිකත්නේ ද හටගන නිරුද්ධ වෙන්නේ කියන දැක්මටෙනවා. බව නස ැපි ැපි යෙනකුටත් මකක්දවී ඉතන පංචස්කධ ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. ඇති බවට මනස දැකපු දේ ඇති බවට කල්පනා කරනකොට ආවර්ජනය කරනකොට ම ඔන්න මතක් කරලා ඕන සිද්ධියත් මතක් කරනකොට ඒ මතක්කිරීම තුළ පින්වත්න අපි මේ කර්ම භවිචේත බව කලිස්සල කතා කරන එක එක පැත්ත ඉන්නැන්තියනකු ඒක ඇති මානවිසි කල්පනා කරනකට යාගේ මනෝ විඥාණය අයි පහලවෙන්නේ. මේ මනෝ විඤ්ඥානය පහලවෙල එතන විඥානස්කන්දයකුයි මේ පහළ වෙලා තියෙන. එතොට විඤ්ඥානස්කන්දයේ පාලවීම තුළ තමයි එයා පින්වත්නී ඇති බවට හඳුන ගන්න දුව පුතා ගෙදර ඉඩම දේපල අම්ම තාත්තා කියල මේයාග සඥ්ඥා පහල වෙනවා සංඥාස්කන්දයක් පහල වෙලා තියෙන්. ඊට අනුව පින්වත්නී ඇති බවට මනසේ හැපපෙන්ට හැපපෙන්ඩයාට ඇති බව නිසාම පින්වත් නියයාගේ ජීවිතය තුළ සුක වේදනාවක් උපදින්න පුළුවන්. අන්න වේදනාස්කන්දයකුයි පහළ වෙලා තිය ඒ වේදනා ස්කන්දයට අනුව පින්වත්න එයා තුළ කුසල් අකුසල් ආදී වසයෙන් චේතනාව තුළම පින්වත්නියාට කරම රැස්ෙන්න්නඩ පුළුව මත් නැත්තන් යා ඒ තුළ වදුරටත් වර්ධනය වෙන චේතනා පහල කරගන්න පුළුවන් චිත්ත චෛත්සික ධර්මටිකක් වෙනම ඒ කෙරෙහි තවදුරටත් පහල කරගන්න පුළුවන් ඒ පහළ කිරීම තුළ සංකාරස්කන්ධයකුයි පහල වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ සංකාරස්කම්දය පහල වෙනකොට පින්වත්න දැකපුදේ ඇති බවට මනසේ හැප්පි හැපි තියෙන ගතය නිසා පින්වත්න යාගේ රූපස්කන්දයත් බිඳිබිඳී වෙන ස්ව අෑ මත්තියෙන්නේ. ඒ ප දකදේ ඇතිබවට මනසේ හැප්පෙනට දරුවවා දුව පුතා අම්ම තාත්තා වස්සේෙන් නැවත නැවත කෙස් මිශ්්‍රිතව ඇතිබවට මතක ආවර්ජනය කරගන්න කොට ආවර්ජනය කිරීම තුළ යාට හිනා එන්න පුළුවන් තනයෙන් ඉන්න කොට සමහරවෙලාවට කායික වස්ේගේ ඇතිබවට මනසේ හැපිය ඇැපිතින්න. ගතිය නිසාම් පින්වත්න රූපය දැකීම පිණිසයාගේ කයික චර්ය හදා ගන්න පුුවන් වාජසික චර්යාය වෙනුවෙන් කැපකරන්න පුළුවන් මෙ විදියට ඒ නාම ධර්ම ස්වුවෙන් රූපස්කන්දයක් හටකගනනි රුද්දව මක්තියෙන්ය. ඇත්තටම පින්වත්න කර්ම භවය තුළම, කර්ම භවය කියල දෙයක් තුළ අපිමි කර්ම භවය කියලා වෙනම දෙයක් එව්වට එතනත් පංචස්කන්ද ධර්මටිකක් කටගෙන හටගන නිරුද්ධවීමක් විනා වෙනමොකක් වත් නෑ කියලා දැන ගැනීම තුළ පංචස්කන්දය පිළිබඳ. අවබෝධයටනකොට තමයි තුළමින් බවංච පජානාතය කියන පරියායෙන් ඇතිවෙච්ච සම්මාධිට්ටිය. ඒ සම්මාධිට්ටිය නිසා පින්වත්න. ය විදර්ශනා සම්මාධිට්්‍යියය බවට ඒ උපන් සම්මාධිට්ටිය. එතොට යා දැනගන්නවා පංචස්කන්දේ යම් තැනක ක්‍රියාත්මක වෙනවනම්, පංචස්කන්දයේ ක්‍රියාත්මක වෙන තැනක දුක පවතිනෝ. ඒකයි බුදුරජාණන්ස මතක් කළේ සංකිිත්තයන පංචුපාදානක් කන්දා දුක්ක. එහෙම නම් භවය කියලා කියන්නේ බෙනවිදිියකින් කියනකොට පංචස්කන්දේටම කියන අතිරේක වචනයක් නං. පංචස්කන්ධ ධර්මයක් නම් භවය තුළත් ක්‍රියාත්මක වෙන්නේ. බවේ කියන්නේ දුකට කියන වචනයක් මොකද භවය තුළත් යම් කෙනෙක්ගේ ජීවිතය තුළ කර්ම භවය තුළත් උත්පත්ති බවය තුළ දැ රූපය ඇති බවට මසේ හැපිීම තුළත් රූපය දකි ට්ටේ දී රප කින මට්මේදී ති පචස්කන්ධ ධර්මයක් හට ගන්න. එත ඔබට තේරෙනවද කර්ම භවය තුළත් උත්පත්ති බවය තුළත් දෙකම තුළ පින්වත්න පංචස්කන්ධ ධර්මයක් පාලවෙන්නේ කර්ම භවය තුළ පහල වෙන විදි අපි කතා කලා අනුවවිඥානය පහලවලේ ඇතිවෙන ක්‍රියල් එකත් නාපරයයි කියන පුළුව දැන් අපිත්සල මුලින්ම කිව්වානේ කර්ම භවයනිසා උත්පති බවය හැදෙන කියලා උත්පති භවයකිවීමකක්ද රූපය දකිනට රූපේ ඇති බවට මනස හැපෙන බට්ටම තමයි කර්ම භවය කර්ම භය සල්ු හදලදෙන උත්පත්ති බව රූපයේ දකිනට රූපය දකින මටම තුළත් පංචස්කන්ධයක්නන්නේ පහල වෙන. රූපේ කිනමටම තුළ එක කුසල් වෙන්ඩත් පුළුවන් දැන්ගු මාලිගාව වන්දනා කරනවා කියන්නේකාස්සේ පින්වත්නී තියනෙ වැඳගන්නවා කියනු පත්තිබාාවෙනගේ තුළ කුසල සංස්කාරයක් නනි වැඩෙන්නේ. නමුත් එ කුසලයයක්කෝ අකුසලයයක්ෝ මොනොවාරිකමන්න්‍යය පින්වත් එතන පංචස්කන්ද ධර්මයක් නි පහ වෙන්නේ. ප කින ටම තු පංචත් න් ධර්මයයක් පහල ව රප දැකීම තුර ක්ක ්‍යා පහලවෙල රූප දකින ඒටන රූපයේ ඳන ගන්නවා. ඳන ගනීම ටනුව පින්ව සංඥාස්කන්ධයක් පාල වන ටනුව හිතේ. සුක ේදනාවක දන්න ල දුක්ේදනාව කප දින පුලුවන් වේදනාස්කන්දයපාල ව ඒතාන තේ සංස්කාරටිකක් වැඩෙනවා ඊට අනුව පින්න්නත් රූපස්කන්දය හටගන නිුද්ධ විලා යාමක්තතිය එතක ඩට තේරෙනව කර්ම භය තුලා තුඋත් පත්ති බවය තුළ තේ උත්පත්ති වේ රපේ දකිනමටම නිසා දකපුද ඇතිවටා නසේ එ පන ගතිය තුළ හැම වෙලාකොම පංචස්කන්ද ධර්මික ක්‍රාත්මක තුරට හමවෙලාකම් පචස්කන්ද ධර්මටිකක් ක්‍රියාත්මක වෙනවනන් පංචස්කන්ද ධර්ම යම්තැනක ක්‍රියාත්මක වෙනවන එතන දුක පවතිනවා. පානය සබභාව ද මෙතන පවතින්නේ තුට පංචුපාදානස්කන්දයක් පවතින්නේ පංචඋපාදානස්කන්ද දෙයක් යම් තැන පවති ොනන් එතන දුක පවතින පංචපදාානස්කන්දය කියලා බුදුරජානස් සවාදාලේ දුකටයි පින්වත්න්නේ. එතුර හඳුනාගත්ත දේට අනුව තමයියයා තුළ විඳීම් පහලවෙන්න එතකට මේ ක්‍රියාවලි අස්සේ දුක පවතිනවා ඒම නම් එතන තේරුම්ගන්නවා භවය කියල කියන්නේ දුකට පරියාය පදයක් කියල යා දැනගන්නවා පින්වත්න්නේ තට පා මේ ඉට පසයා දැනගන්නවා බව බවංචපජානති බව සමුදියංචපජානාති. බවයට හේතුව මොකක් දෙ කියලා ැනගන්න ඉතුට යාතේරුම්ගන්නවා බවයටට හේතුව උපාධානය කියලා. සිතින් බැඳයාම නිසා තමයි ඒ බැඳීයාම නිසා මයි බවය පහළවෙන්නේ තුට හිතන් බව නිරෝධංචපජානාති උපානය නිරුද්ධනන් එතන බව නිරද්ධයි කියල දන උපාන ැත්තම් භයක් නෑ කිය ැන ගන්න. එතවට පංච උපාදානස්කන්දය ක්‍රියාවලේ තුළ මෙිතන ගැඹුරු අදහසක් ගඩුවුන. එතකට මේ නිරද් කරන ප්‍රපා ර් තු ෂ ටන් මාර්ගක අමුතුින් පුහු කළ ේතු යක්න මේ දැනැනීම තුළම දන්න්න පලවනි අඩියට තියෙන සමා දිට්ිය තුයි දැගන්නේ.ත මෙන්න මේ කල්පනාව තවදුරටත් කල්පනා කරගෙන කල්පනා කරග ඉදිරියට යනකොට සෝ සබ්බ සෝරා ගානු සයම් පහ රා ානුසේ ප්‍රහාණ වෙනවා. පටිගානු සයම් පටි විනෝදෙත්වා. යම්කිසි වෙලාව යම්ගේ ත්‍රෝධයක් තිබ්බනම් පටිගියයක් තිබන ඒකත් දුරවලයනවා. අස්මීති දිට්ටි මානානුසයන් සමුහෝනිත්වා. මම කියල හැගේ මත් මානයයක් තිබන ඒක දුරවලයනවා. අවිද්‍යන් පහහි අවිද්‍යාව ප්‍රහාණී වෙලයනවා වි්‍යන් උපාධත විද්‍ය උපදෝගන්න ොකද බව කියැන කට කියන වචනයක් කියල විද්‍යා උපදෝ ගන්නවා පව කියැන දුක්මයි මේක සංසාරික ජාලයක් වගේ කැරිකි කැරකි යනඒ එකක් කියල දැනගන්නවා. ජං පාදත්වා දිට් දම්ම මේේ දුක්කස්සන් දිට්ට දම්මවේදනය වසේමයා දුකාතුරු දහං කරගන්න ශ්‍රාවකයෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එත්තා වතාපිකෝ අවසෝ අරියසාාවකෝ සම්මාධිට්ටිහෝතී. එපමනකින් ආයශ්මතුරයා සම්මාධදිිට්ටිකයිකේනවා. මෙන්න මේ පරිියයා යඔබට සම්මාධිට්්‍ය පිනිස සුපකාරවේවා කියලපි අධිෂ්ඨාන කරනු.